දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 451 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්න හිතුවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගැන. මොන තරම් ධනය බලය තිබුණත් සියල්ල අතහැර දවසක යන්න වෙනවා. යන්න වෙන්නේ හිස් අතින්. බුදුදහම ඒ ගැඹුරු ජීවන දර්ශනය මොන තරම් පැහැදිලි කරලා තිබුණත් අපි එය ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඔව් අපි එය ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. විශේෂයෙන් අපේ පාලකින් ඡන්දේ දිනනකන් පූස් පැටව් වගේ හරිම අහිංසකයි. ඡන්දේ දිනනකන් ජනතාවට පුදුම විදිහට ආදරේ පන දෙන්න ජනතාව ළඟ වැඳ වැටෙනවා. නමුත් ඡන්දේ දිනලා දියවන්නාවට ගිය දා ඉඳලා යන්නේ අහසින් හරිද යන්නේ උඩින් ඊට පස්සේ ජනතාව උන්දලා ළඟ වැඳ වැටෙන්න ඕනේ ජනතා ඡන්දයෙන් දිනලා පාර්ලිමේන්තු ගිය දා ඉඳන් බලන්නේ කොහොමද කොමිස් ගහන්නේ කොහොමද හොරා කන්නේ කියලාමයි 99%ක්ම එහෙම තමයි රටවැසියා යනු තමන්ගේ යටත්වැසියන් කියලා හිතාන මේ පාලකින් ලෝකේ කොහෙවත් නැති අනපනත් ගේන්න පටන් ගන්නවා හොඳේ බලේ ලැබුණාම බොහෝ පාලකින් හිතන්නේ තමන් සදාකාලිකයි කියලා ඔව් සදාකාලිකයි කියලයි සදාකාලික කිසිවක් නැහැ කියන එක අමතක කරලා ජනතාව තලන්න පෙලන්න පාගන්න දන්න තරම් සෙල්ලම් දාන්න පටන් ගන්නවා හොඳේ හැබැයි ලෝක ඉතිහාසයේ දිහා බලනකොට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම රණකාමියෙක් අධිරාජ්‍යයෙක් හොඳේ අපේ රටේ ඉන්නේ මේ චුට්ටන් චුට්ටන් ඇලෙක්සැන්ඩර්ලා මිස සැබෑ රණකාමි මහා ඇලෙක්සැන්ඩර්ලා නම් නෙවෙයි හොඳේ මේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔය මැසිඩෝනියාවේ පිලිප් රජුගේ පුතා මහා ඇලෙක්සැන්ඩර් මියන විට බෝල්කන් සිට පාකිස්තානයේ දක්වා සියලු ප්‍රදේශ අත්පත් කරගෙන තිබුණේ හොඳේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ගුරුවරයා වුණේ මහා පඬිවර ඇරිස්ටෝටල් මහා ඇලෙක්සැන්ඩර් අවුරුදු 15ක්ම සටන් කරපු කෙනෙක් දේශ දේශාන්තර තම ග්‍රහණයට ගැනීමට ඔහු මහත්සේ ප්‍රිය කළා ඔහු පළමු වරට කඩුව අතටගෙන සටන් කිරීම ආරම්භ කළේ වයස අවුරුදු 18දී හොඳේ වයස අවුරුදු 18දී වයස අවුරුදු 10දී පමණ ඔහු අකීකරු කළු අශ්වයකු මෙල්ල කරගත් පුරාවෘත්තයකුත් තිබෙනවා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා වටා ගෙතුණු පුරාවෘත එමටයි හොඳේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තමා යටත් කරගත් ප්‍රදේශ සෑම විටම නම් කළේ ඇලෙක්සැන්ඩ්‍රියාව කියලයි හොඳේ මහා ඇලෙක්සැන්ඩර්ව හඳුන්වන්නේ ආසියාව සහ යුරෝපය අතර දුර අඩු කළ පුද්ගලයා කියලා මහා ඇලෙක්සැන්ඩර් හඳුන්වන්නේ කොහොමද ආසියාව සහ යුරෝපය අතර දුර අඩු කළ පුද්ගලයා කියලා තනි පුද්ගලයෙකු විසින් පුරාණ ලෝකයේ ගොඩනගන ලද විශාලතම අධිරාජ්‍ය නිර්මාණය කළේ මහා ඇලෙක්සැන්ඩර්. මහා ඇලෙක්සැන්ඩර් තමාව හඳුන්වගත්තේ ලොව ප්‍රධාන ගංගා හයක් කරහා පැමිණ පොළවෙන් අඩකටත් වඩා තම බලයේ පැතුරූ පුද්ගලයා ලෙසයි. කොහොමද ඒ හඳුන්වා ගැනීම? ප්‍රධාන ගංගා හයක් කරහා ඇවිල්ලා පොළවෙන් අඩකටත් වඩා බලය අල්ලගත්ත පුද්ගලයා කියලා තමයි තමාවම නම් කරගත්තේ නේද? මේ මහා අධිරාජයා වයස අවුරුදු 30 ගණන්වලදී බරපතල ලෙස රෝගාතුර වෙනවා. ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරු හරිද? ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරු ඔහුව වට කරගන්නවා. මහා ඇලෙක්සැන්ඩර් ප්‍රතිකාර කරනවා. නමුත් දිනපතා මේ මහා රණශූරයාගේ තත්ත්වය බරපතල වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට දැනෙනවා තමන්ගේ අවසන් මොහොත ළඟා වෙමින් තිබෙනවා කියලා. කිසිවෙකුටත් තමාව බේරගන්ට බැරි බව ඔහුට සිය මරණ මංචකේදී පැහැදිලි වෙනවා. තමා දිනාගත් අල්ලාගත් රාජ්‍යයන්ගෙන් පලක් නැති බව පැහැදිලි වෙනවා. හොඳේ රන් රිදි මුතු මැණික් හෝ තම හමුදාවන්ගෙන් දැන් පලක් නැති බව තේරෙනවා. අඩුම ගානේ ඔහුට තම මරණ මංචකේදී ආශාවක් ඇති වෙනවා ආදරණීය මව දැකගන්ට. නමුත් ඒ ආශාවවත් ඉටු කරගන්ට විදියක් නැහැ කියලා ඔහුට දැනෙන්නේ ඒ වෙනකොට ඔහුගේ මව හිටියේ බොහෝ ඈතින් දුරකින් එන්ට බැරි වෙනවා. ඒ අනුව මහා ඇලෙක්සැන්ඩර් හරි අපූරු ඉල්ලීම් තුනක් කරනවා. පළවෙනි ඉල්ලීම
මගේ දේහයේ ඔසවාගෙන යා යුත්තේ වෛද්‍යවරුන් පමණමයි. මගේ දේහයේ ඔසවාගෙන යා යුත්තේ වෛද්‍යවරුන් පමණමයි. දෙවනි ඉල්ලීම තමයි රන් රිදී මුතු මැණික් මගේ දේහයේ ගෙන යන මාර්ගයේ දෙපස විසිරුවා හරින්න. තුන්වෙනි ඉල්ලීම මගේ අත් දෙක සැමටම පෙනෙන අයුරින් දෙන මතින් පහළට එල්ලෙන්න ඉඩ හරින්න. මෙහෙම තමයි දැන් මහා ඇලෙක්සැන්ඩර් අන්තිම මොහොතේ තමන්ගේ සෙන්පතියන්ට කිව්වේ. ඔහු අන්තිමට මෙහෙම කියනවා, ලෝකයේ මූලධර්ම තුනක් අපි තේරුම් ගත යුතුයි කියලා. වෛද්‍යවරුන් මගේ දේහේ ඔසවාගෙන යාමෙන් කියන්නේ කිසිම වෛද්‍යවරයෙකුට හෝ මරණය පරාජය කරන්න බෑ කියලයි. දෙක, මගේ ධනය මග දෙපස ඉසින්ට කිව්වේ ඒවා කිසිවක් මට රැගෙන යා නොහැකි බව පෙන්වන්නටයි. ඔව්, කිසිම දෙයක් මට රැගෙන යන්න බෑ. එසේම මගේ දෙයත් දෙනෙන් පහළට එල්ලෙන්ට ඉඩහරින්ට යයි මා පවසන්නේ හිස් අතින් ආ මා හිස් අතින්ම යන බව පෙන්වන්නටයි. මේ තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සත්‍ය අවබෝධ කරගත් ආකාරය. මහා රණශූරීන් චණ්ඩීන් අපි තමයි පොරවල් කියලා හිතාගෙන ඉන්න අපේ සමහර දේශපාලනඥින්ට, අපරාධකාරීන්ට, ඔය පාතාල කෝටිපතියන්ට, ඔය සියල්ලන්ටම මතක් කළ යුතු ඇත්තේ හිස් අතින් ආ අපි හිස් අතින්ම යා යුතු බව මතක තියාගත යුතුයි කියලයි. හොඳේ ජනතාව පීඩාවට පත් කරමින්, ජනතාව සතු දේ සූරා කමින්, විවිධ අනපනත් මතින් ඔබ තාවකාලිකව දිනන බව පෙන්වට මතක තියාගන්න සදාකාලික ජයග්‍රහකයා මාර්යා කියලා. මාර්යා ඔබ සොයා එන දවසට මොනතරම් සේනාද, මොනතරම් රන් රිදී මුතු මැණික්, මොනතරම් දේශපාලන බලේ විතරක් නෙමෙයි, මොනතරම් අනපනත් සම්මත කරගෙන තිබුණත් එදාට ඔබට ආරක්ෂාවෙන්ට බෑ කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. හොඳේ